රටක් ආදරය කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ආදරය අහිමි වීම නිසා ජීවිතය හානි කර ගැනීමට පවා පෙළඹෙන සමාජයක ආදරයේ විරහව සමසිතින් දරා ගනිමින් ජීවිතයට මුහුණ දුන් වසන්තගේ වසර 10ක පාසල් ප්‍රේමය ගැන ප්‍රථම වතාවට හෙළි කර තිබුණා මටත් ආදරයක් තිබුණා ඒක අවුරුදු 10ක පාසල් ප්‍රේමයක් හැබැයි ප්‍රශ්න ගොඩක් ආපු නිසා අපි දෙන්නම ඒවා තේරුම් මරන් වෙන්න උනා ඒත් අපේ හිතේ කිසිම කහටක් නැහැ ඊට පස්සේ ආයෙත් ආදර සම්බන්ධයක් ඇති කරගන්න මට හිතුනේ නැහැ මම ආදරය කරපු ඒ ගැහැණු ළමයා දැන් නීතිඥවරියක් මම දන්න විදිහට ඇය ළඟදීම විවාහ වීමට බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ දැනට මට ආදරවන්තියක් නැහැ කැම්පස් එක ඇතුලේදීවත් මට කෙනෙක් හම්බුනේ නැහැ ඒත් හැමදාම තනිකඩව ඉන්න මගේ බලාපොරොත්තුවක් නැහැ වසන්ත ආදරය ගැන එසේ පවසද්දී වසන්තගේ ආදරය ගැන සමාජ මාධ්‍ය පුරා විවිධ සටහන් පළ වුණා වසන්ත මුදලිගේ සිරස එක්ක තිබුණු මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියා ඔහුගෙන් අහනවා විශ්වවිද්‍යාල ප්‍රේමය ගැන ඔහු කියන්නේ අවුරුදු 10ක පාසල් ප්‍රේමය ගැන එය අහිමි වීම ගැන ඇය දැන් නීතිවේදිනියක් වීමත් ඇය විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටීමත් ඇය මේ වැඩසටහන අනිවාර්යෙන් බලනවා කියන දැනීමත් කොහොමද ඒ වගේම ඔහු තවම තනිකඩ සිටීම මේ හැමදේම මේ දරා ගැනීමේ හැකියාව මාස 5-6 අවුරුද්දේ ආදර නැති වෙලා මිනි මරණ සියදිවි නසා ගන්න ડિප්‍රෙෂන් කියලා වැළලෙන්න හදන ගොඩක් අයට හොඳ ආදර්ශයක් මේ ඔහුගේ වසර 10ක පාසල් ප්‍රේමය ගැන මුහුණු පොතේ පළ වූ අපූරු සටහනක් මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට කැමති නම් අපගේ channel එක subscribe කරන්න